පාරෙන්ද නායකයේ තම ආයතනය මූලිකත්වයේ දෙමිටේක ක්‍රියාපටිපාටියේ මූලිකත්වයේ දෙමින් ඉලක්ක කරා රැගෙන යාමේදී නායකයා විවිධ හැකියාවන් දක්වනවා ඒක අපිට මෙන්න මේවයි කියලා සීමා කරන්න බෑ විවිධ කුසලතා දක්වනවා එතකොට නායකයා තුළ තියෙන මේ හැකියාවන් ගොන්නට තමයි අපි කුසලතාවයන් කියලා සරලව කියන්නේ එතකොට නායකත්වයේ සහ කුසලතාවයේ එකතු වුණාම අර ලීඩර්ස් प्रधान कुशलता පළවෙනියට තමයි නායකත්ව කුසලතාවය තුළ ඔබට තිබිය යුතුයි නායකයෙකුට හොඳ සංනිවේදන කුසලතා හැකියාවක් පවතින ඕනේ. මොකක්ද මේ සංනිවේදන කුසලතාවය කියන්නේ? අපි සංනිවේදනය කියපුවම අපි කතා බහ කරනවා කියන එක තමයි අපි අදහස විදියට ගන්නෙ. නමුත් සංනිවේදනයේ තියෙන කුසලතාවය තුළ එතනින් එහාට ගිය උඩට ගිය දෙයක් අපිට ගන්න තියෙනවා. විශේෂයෙන් හොඳ නායකයෙ හොඳ සංනිවේදන කුසලතාවයක් තියෙනවා නම් ඔහු තුළ මනා කතා කිරීමේ හැකියාවක් සහ ලිවීමේ හැකියාවක් පැවතිය යුතුයි. දැන් අපි ආයතන පද්ධතියට කියපුවම නායකයෙක් විදිහට ඉහළ නිලධාරීන් සමග කටයුතු කරනවා, පහළ නිලධාරීන් සමග කටයුතු කරනවා, ඒ වගේම ප්‍රජාවත් එක්ක නොයෙකුත් ආකාරයේ අපිත් එක්ක සම්බන්ධ වෙන හැම පුද්ගලයෙක් එක්කම අපි කටයුතු කරනවා. මේක වාචික වෙන්න පුළුවන්, ලිඛිත ආකාරයෙන් වෙන්න පුළුවන්. එතකොට වාචිකව ඉදිරිපත් උනත් ලිඛිතව ඉදිරිපත් උනත් නායකයාතුල සිස්ටර් වාචික ලිඛිත විවහාරයක් පවතින ඕන. ඒක තමයි හොඳ නායකයෙක්ගේ හොඳ සංනිවේදන කුසලතාවයක් වෙන්නේ. ඒ වගේම ආයතනයක නායකයෙක් කටයුතු කරන්නේ තමන්ගේ දැක්ම අනුව. එතකොට තමන්ගේ ආයතනයේ නායකයා විදිහට නායකයාට පුළුවන්කම තියෙන්න ඕන ඒ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන හැම පුද්ගලයෙක්ම තමන්ගේ අරමුණු ඉලක්කයන් පැහැදිලිව සංනිවේදනය කරන්න. ඒ සංනිවේදනයේ තුලින් තම අනිත් අය එම ආයතනය පිළිබඳ පැහැදිලිතාවයක් ඇති කර ගන්නවා. එතකොට නායකත්ව කුසලතාවල පළවෙනි කාරණේ තමයි ඕනෝක. හොඳ සංනිවේදන කුසලතාවයක් පැවතුන. දෙවෙනි කාරණය සංවිධානාත්මක කුසලතාව පැවතුනවා. ආයතනයක නායකයෙක් ගත්තාම මේ නායකයා ආයතනයේ පරිපාලකයා වෙනවා. ආයතනය පරිපාලනය කරන්න ඕන. එතකොට ඒක පරිපාලනය කිරීමේ අනිත්ේ බොහෝ කරුණු තියෙනවා. වැඩ බෙදලා දීලා ඒ වැඩ හරියට සිද්ධ වෙනවාද කියලා නියාමනය කරමින් නවීතාවයන් හඳුන්වා දෙමින් ආයතනය ඉදිරියට ගෙන යනවා. ඒ වගේම තමයි ආයතනය තුළ සැලසුම් කරණය කරන්න ඕන ඉදිරියේදී අපි ආයතනයක් විදිහට මොන වගේ කටයුතුද කරන්නේ අපි කොතෙන්ටද ළඟා වෙන්නේ කියලා සැලසුම් හදන්න ඕන. ඒ සැලසුම් වලදී යොදාගත යුතු ප්‍රධාන කාර්යයක් වන්නේ ප්‍රමුඛ කාර්යයන් පෙළගස්වන්න. අපි අර්ග කරනවා මේක කරනවා කියලා තැනින් තැන කරුණු ගත්තට වැඩන්නේ නැහැ. අපි කරන කාර්යයන් ප්‍රමුඛතාවය දීලා ඒ ප්‍රමුඛ කාර්යයන් වලට අනුව සැලසුම සකස් කරලා ක්‍රියාත්මක කරන්න ඕනේ. මොන සැලසුම් සකස් කළත් ප්‍රමුඛතාවයන් ලබා දුන්නත් ආයතනයකට පැවතෙන්නට බෑ. ඒ ආයතනයේ සැලසුම් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පිරිවැය දරා ගැනීමට හැකියාවක් නැත්නම්. එහෙනම් නායකයා හොඳ මූල්‍ය කළමනාකරණයකින් යුක්ත නායකයෙක් වෙන්න ඕනේ. මේ මූල්‍ය කළමනාකරණය කියන තැනදී බිඳ වැටෙනවා. අන් සියලු දේවල් ආයතන පද්ධතිය තුළ බිඳ වැටීමට ක්‍රමයෙන් ලක් වෙනවා. ඒ නිසා හොඳ නායකයා තුළ මේ සියලු කරුණු අඩංගු කරගත් සංවිධානාත්මක කුසලතාවයන් පවතින ඕනේ. තුන්වෙනි කාරණය තමයි හොඳ තීරණ ගැනීමේ කුසලතාවයක් නායකයා තුළ තියෙන්න ඕනේ. එතකොට මේ තීරණ ගැනීමේදී අපිට මතු පිටින් පෙනෙන ආකාරයට තීරණ ගැනීමට අපි සිවිතික